පුණ කරින් වැඩසටහනේ එයා ඒ වැවත් හදලා අක්කර 20000ක් අපිට විශේෂයෙන්ම මේ අපිට අවස්ථාව තියෙන අපෝ යලි වගාවට යොදවන්න ඒත් මේක වෙනලා තියෙන ඕස්ට්‍රේලියාව යුනයිටඩ් සෝල සමාගම යුනයිටඩ් සෝල සමාගමෙන් ගෙනාව එකට මීට අමතරව ලංකාවේ ආසියාවේ ලොකුම බැටරි ස්ටෝරේජ් බැටරි අඟා පවතින කැලලත් එතනදී පළවෙනි වතාවට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ලංකාවට ඒ ගෙනාව එක ගැන විශේෂයෙන්ම ලංකාවට ඇවිල්ලා තියෙනවා මුළු ආසියාවම ලොකේ ඒ කියන්නේ අපිට මින් පස්සේ මේ වටේ බැටරි ස්ටෝරේජ් හදන්න පුළුවන් ආණ්ඩුවෙන් නම් කිව්ව 1400 මෙගාවට් දාන්න කියලා ඒත් මේක කරන්න විශේෂයෙන්ම අපේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. ඔතනේ තියෙන ওই පත්තරේ ඊයේ කතා කර ඊයේ අනුමත කරපු එක අද එනවා නම් ඒක එන්න තියෙන අමාත්‍යංශය ඇතුලේ. හරි. ඉතින් අපි දාන ඉතින් මට කතා කරන් දෙන්න. මේ මේක අපි දන්නවා ඉංජිනේරුව මේ අයට ඕන ලීස් කෝස්ට්. ලීස් කෝස්ට් කියන්නේ අපිට ගන්න තියෙන ගල්ලඟුළු. නැත්තම් තෙල්. ඉතින් ගල්ලඟුළුයි තෙල් වලින් උයි ඇත්ත වශයෙන්ම කොමිස් හම්බ වෙනවා. මේ සූර්ය බලයෙන් උයි මේ හුලං වලින් උයි කොමිස් ගන්න බෑ. අපි අනික නෑ මම මේ මේ සම්පූර්ණ නෑ එමුතුමා ඔය සම්පූර්ණ මිල ගැන මම කියන්නම් අපේ ඇමතුමාට ඇවිල්ලා ඔව් ඇවිල්ලා එතුමා ඇවිල්ලා එක කියනවා. ඒ ගැන බය වෙන්න එපා. ඒත් මම මෙතන කිව්වේ අපිට තියෙනවා net zero වලට යන්න. එතකොට අපිට මේ යොදවන්න තියෙනවා. අනික දැනට අපි දන්නවා රිනියබල් එනර්ජි කෝස්ට් ආ මෝර් දැන් ද ප්‍රසන්ට් වන්ස් ඉට විල් කම් ඩවුන් බට් මේක එහෙම මේකක් වෙලා නැහැ මේක එවලේ ඉඳන් ඉංජිනේරු කට්ටියක් විරුද්ධ වෙලා තියෙනවා මං අලුතෙන් කියන්නකෝ අපි ඇවිල්ලා 2003 නොරිච්චෝලේ නැවැත්තුවා මොකද ඒ ස්ථානේ හොඳ නැහැ ස්ථානේ තිබුණේ වෙන තැනක ඒත් ඒ අයට ඕන උමේ නොරිච්චේල හදන්න තිරුකුණාමලේ නැත්තම් වෙන තැනක හැදුවා නම් ওই ප්‍රශ්න එන්නේ නැහැ ඊළඟට අපි කිව්වා ඒ වගේම ඇවිල්ලා දාන්න කියලා මේ 2015 ඉඳන් අපේ අහපාලා ආණ්ඩුව කාලේ ඔය එකක්වත් ගේන්න විරුද්ධ වුණානේ. ඉතින් මේ ගැන කතා කරේ ඔක්කොම දෙයි. ඒත් ඇමතුමා එන්න ඇමතුමා ආවම ඇමතුමා සම්පූර්ණයෙන්ම මේ ගැන එතුමා තමයි මේ ගැන කතා කරලා අපිට යෝජනා කරේ. අනික හුඟක් සමාගම් ඉල්ලන්නේ අවුරුදු 30ක් නැත්තම් 40ක්. අපේ නීතිය තියෙන්නේ 20යි. අපිට දැන් එක සංශෝධනය කරන්න තියෙනවා. 40 වෙනකක් ඒ ආයත 30ක් දීලා අපි අන්තිම අවුරුද්ද 10 අරගෙන වැඩන්නේ එන අනික් රටවල වගේ ඒත් මම බලාපොරොත්තු වෙනා මේ ගැන එයි කියලා මොකද මේකට විශාල විරුද්ධත්වයක් තිබුණා විදුලි බල මණ්ඩලයේ ඉතින් මේ මේ කියන විදිහට යනවනම් අපේ රට දියුණු කරන්න අපි මේ තත්ත්වයේ ඉන්නේ විදුලි බල මණ්ඩලයේ සමහර ඉංජිනේරුවන් මේවට විරුද්ධ උනේ නිසා අපි ඇත්ත කතා කරමු ඉතින් හැමතුමා ආවෙන් පස්සේ හැමතුමා කතාවට ඇහුම්කන් දීලා ඊට පස්සේ ඕනනම් වෙනම හැමතුමා හම්බෙලා කියන්න මම ඒ නිසා මම වැඩි වෙලා ගන්නෑ මෙතනින් ඔබතුමා මේක ඉදිරිපත් කරපේකම ස්තුතිවන්ත වෙනවා මම සිතේ නියෝජ්‍ය කතානායකතුමනි දැන් විදුලි බලය ඩීසල් වලින් හෝ නැප්තා වලින් නිෂ්පාදනය කරන කොටත් ගල්ලංගරුව වලින් නිෂ්පාදනය කරන කොටත් කොමිස් කතාවක් කියනවනේ කවුද කොමිස් ගහුවේ ගල්ලංගරු පංචාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව හොයලා බලන්න ඒ වාර්තාව පිටිපස්සේ ඉන්න කවුද ගල්ලංගරුව වලින් කොමිස් ගහුවේ අමාත්‍යවරයා සබත්තා සියල්ල තියෙන එක ඇතුලේ ඊළඟ තමුන්නාංශ කිව්වා ඩීසල් වලින් කොමිස් ගැහුවා කියලා. අර ඒ පිළිබඳ වාර්තාව හොයලා බලන්න. කවුද කවුද මම කියන මම ඉංජිනේරුවා වෙනුවෙන් පිළිත්තුනේ. මම ඔබතුමා මම ඔබතුමා ගොඩක් කිව්වනේ. අතිකර ජනාධිපතිතුමා. හරි පිට වෙලා යන්නේ නිසා මම කියන්නේ. මේ හැම එකේම අපි එකක් දන්නවා ඔය දේශපාලනඥයන් කෑ ගහන්නේ. ඒක නෙමෙයි. මේ හැම එකේම ඉන්නවා නිලධාරීන් කීප දෙනෙක් හම්බ කරන්න. ඔක අහලා බලන්න. ඔය නිලධාරීන් ඉන්නවා ඇමතිවරු පිටියත් නැතත් ගත්තත් නැතත් ඔක කරන නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා බාමිසෝ තේබතුමාට හැබැයි අමාත්‍යවරයා කැමති ඒ වගේ නිලධාරී කණ්ඩායම තියාගන්න මොකද අමාත්‍යවරයාට අමාත්‍යවර වංචා දූෂණ නාස්ති යෙදෙන බව දැනමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලේකම්වරයාට හරි තව නිලධාරීවට කියන්න බෑ හොරකම් කරන්න එපා කියලා හරිද කක්කුට්ට ඇදේට යන ගමන් පැටවුන්ට කියන්න බෑ කෙලින් යන්න කියලා කක්කුට්ට ඇදේට යන්නේ හරිද උඩ ඉඳන් ජනාධිපතිවරගේ ඉඳන් මතක තියාගන්න මම කියන්න අනිත් ගනුදෙනු ටික ඔක්කොම කක්කුට්ටයි කක්කුට්ටගේ ගෝලයේ දෙන්නම සාගර රත්නායක ඇදේට යන්නේ දැන් තෙල් ගැන මෙතෙන්ට කියන්නේ නෝ සාගර රත්නායක මොකද කරන්නේ හරිද ඒ නිසා ඇත්ත සාධාරණ කතාවක් කිව්වට පස්සේ තමුන්නාසලා කවුරු හරි පිළිගන්නවද සෝලා පව සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදනය කරන ඒකකයක් රුපියල් 50ට ගන්න ඕනද
සාමාන්‍ය පුරවැසියන් හිතන් ඉන්නේ මොකද්ද? සූර්ය බලයෙන් විදුලිය හැදුනහම, සුළං බලයෙන් විදුලිය හැදුනහම අඩු මිලට විදුලිය හම්බ වෙයි කියලා. හැබැයි තමුන්වාසලේ මේ කැබිනට් මණ්ඩලේ පත්‍රිකාව කනුමත කරන් දෙනවා විදුලි ඒකකයක් රුපියල් 50යි. මම ගල්ලංගරුව වල පක්ෂපාති නෑ. හැබැයි අද ගල්ලංගරුව වලින් ගතන රුපියල් 22යි. අද ගල්ලංගරුව වලින් ගතන රුපියල් 22යි. එහෙනම් කොහමද සූර්යාලෝකයෙන් හදන එක රුපියල් 50 වෙන්නේ? දැන් එතකොට ඉංජිනේරුවන්ට කොමිස් ගහන්නේ. ඉංජිනේරුවන් නෙවෙයි කොමිස් ගන්න මේක පිටිපස්සේ ඉන්නේ කවුද? මේකක්වත් ටෙන්ඩර් ගඳවන්නේ නෑ. මේවා දිගු කාලනක දිගු කාල ගිවිසුම් මේවා. අඩුමතරමේ නම් මෙහෙම ව්‍යාපෘතියක් තියෙනවා ටෙන්ඩර් ගඳවලා මිල ගණන් කනවන්නකෝ. ඇයි යටින් කැබිනට් මණ්ඩලයට ගෙන අනුමැතිය දෙන්නේ? ව්‍යාපෘති පහක් තියෙනවා. ඒ නිසා මේ රටේ මේ බලශක්ති අර්බුදය තව තව වර්ධනය කරන මේ ව්‍යාපෘති හරහා. මම මේ ගැන ගොඩක් කියන්න හිතේ එතුමා කියපු නිසා. හරිද? ඒ නිසා විශේෂයෙන් ගත්තොත් අපේ රටේ මේ මේ අපි කැඳවන ආයෝජන ආයෝජන නෙවෙයි. කොහොමද මේ ආයෝජන වෙන්නේ? දැන් මම දැනගන්න කැමතියි. පුනරින් වල මෙගාවට් 500ක් අදානිට දෙන්න යනවා. කීයද ඇග්‍රීමන්ට් එක? දැන්ට සාකච්ඡා වෙමින් තියෙනක මට ආරංචි විදියට 1207 හමාරයි. හැබැයි අදානි ඉන්දියාවෙන් ගන්න කීයද? 1203 හමාරයි. අදානි ඉන්දියාවෙන් ගන්න ඕන ටෙන්ඩර් කරලා. හැබැයි ලංකාවේ අත යටින් අම්මගේ අප්පගේ බූදලද මේ රට? මේ පාලකයන්ගේ කරුවන්තුමා දෙක කාලයක් තියෙනවා. හරිද? මේ නිකන් මම කතා කරන්නේ ගල්ලංගුරු කාර්යම් වෙනුවෙන්. එතුමා කිව්වේ ඒකද? මම කතා කරන්නේ ඩීසල් කාර්යම් වෙනුවෙන්. ඩීසල් ගල්ලංගුරු වල කොමිස් ගත්ත එතුමා කැබිනට් මණ්ඩල කට්ටිය. එතුමට අවශ්‍ය නැහැ රටට මොකද්ද වෙන්නේ? තෙල් වලට මොකද්ද වෙන්නේ? විදුලි බලයට මොකද්ද වෙන්නේ? වැඩක් නැහැ. ඊළඟ ජනාධිපති චන්දර සහාය ගන්න ඇති ඕල්සේල් හොරකම් කරන්න දීලා තියෙනවා. හොරකම් බව දන්නවා. දැනගෙන ඇවිල්ලා මට කියනවා තෙල් කාර්යය වෙනුවෙන් පිටිහිට ගල්ග මම තෙල් ගල්ලංගුරු මට. ඒ නිසා ගරු නියෝජක කාර්යකතුමනි අපේ රටේ මේ ආයෝජනයන් පිළිබඳ විශාල මිත්‍යාවක් හදලා තිබෙනවා. හරිද? අපි සම අපේ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ නීති රාමුව ශක්තිමත් වෙන්න ඕන. ආයෝජනයන් සඳහා අවශ්‍ය යටිතල පාසකම් ශක්තිමත් කරන්න ඕන. ආයෝජනයන් විවෘත ටෙන්ඩර් පටිපාටියෙන් කැඳවන්න සූදානම් වෙන්න ඕන. අපේ රටේ මේ ආර්ථික ප්‍රපාතයට වැතුණුයි විවෘත ටෙන්ඩර් පටිපාටිය කියන්නේ නැහැ මෙල මට අහන හම්බන්තොට වරයි විවෘත ටෙන්ඩර්ද? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමනි. විවෘත ටෙන්ඩර්ද? නැහැ. නොරොච්චල බලාගාර විවෘත ටෙන්ඩර්ද? නැහැ. හම්බන්තොට වර මේ මේ පෝර්ට් සිටි විවෘත ටෙන්ඩර්ද? නැහැ. CICT ජටිය විවෘත ටෙන්ඩර්ද? නැහැ. බටහිර වරාය විවෘත ටෙන්ඩර්ද? නැහැ. පුනරින් වල අදානික ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර්ද? නැහැ. දැන් වැවේ ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර්ද? නැහැ. මේ ඔක්කොම මේසේ යට සිද්ධ වෙන ගනුදෙනු. මේමනේ මේ රට ප්‍රපාතරපත් කරේ. ඇයි අපේ ලෝකේ සෝලා නිෂ්පාදනය පිළිබඳ සමාගම් ඉන්නව? ඒ සමාගමට විවෘත ටෙන්ඩර් එක කැඳවන්න ඕන. කැඳවලා කියනකො මෙන්න අපේ සම්පත විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන් විසින් තාක්ෂණිකව මෙතර විභවතාවයක් තිබෙනවා. ඒ විභවතාවේ හදන්න ඕගොල්ලන්ගේ තාක්ෂණය තියෙනවද? තාක්ෂණය තියෙන කම්පැනි එන්න ඕගොල්ලෝ අපිට දෙන්න කීයටද? ඇයි මේව මේසයට සාකච්ඡා කරන්නේ? ඇයි මේ අතයට සාකච්ඡා කරන්නේ? එනිසා මේ රට මේ ප්‍රපාතයට පත් කරේ මේ ටෙන්ඩර් කිසිදු ටෙන්ඩර් පටිපාටිකින් තොරව තමන් හඳුන්වන අය, තමන් දන්න අය, තමන්ගේ කොම්පැනිකාරය, සාගල ජනාධිපතිලා ලේකම්කාරයාට අවසන් කරන්න කරුවන්. එයාට තමයි සමාරව දෙන්නේ. හරිද? සාගල ලේකම්වරයාට කතා කරන කෙනා. එයාට තමයි දෙන්නේ. හරිද? එහෙම තමයි මේ රට ප්‍රපාතයට පත් කරේ. හොඳයි. ඒ නිසා අපි කියන්නේ මොකද්ද? මම එකයි කිව්වේ එතුමට. මම කිව්වේ මෙතන සෝලවලින් නිෂ්පාදනය කරන රුපියල් 50ක් වෙන එක වැරදි. ඒක නියමිත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරාද? හරි සමාගම තෝරාගත්තද? ඒකටයි තුමා පිළිතුරු දෙන්න ඕන. හොඳයි. අවසන් කරන්න ගන්න. මේ ඩීසල් ගැන ගල්ලංගරු ගැන මට කියන්න ඉන්න එපා. හරි මම දන්නවා ඒක. එතුමට වඩා හොඳට දන්නවා. මොකද ඩීසල් වලින් කරේ කවුද? ගල්ලංගරු වලින් ගැහුවේ කවුද? දැනුත් මොකද සිද්ධ වෙමින් තිබෙන්නේ? ඒ සියල්ල අපි හොඳට දන්නවා. බාල තෙල් ගිනාවේ කවුද? අවසන් කරන්න ගරුමන්තුමා. කවුද? මේ රට ප්‍රපාතන පත් කරේ කවුද? බලශක්ති ක්ෂේත්‍ර අර්බුදයක් නිර්මාණය කරේ කවුද? මේ එක එකක්වත් රහස් නෙමෙයි මේ රටේ ජනතාවට. අවසන් කරන්න ගරුමන්තුමා. අපි කියන්නේ මොකද්ද? අඩුමතරමේ අපේ රටේ පුනර්ජනනීය බලසේ ශක්ති ක්ෂේත්‍රය වර්ධනය වීම පිළිබඳව පරිසරයෙන් විතරක් නෙමෙයි මේ රටේ ජනතාව බලන්නේ. හරි බොහොම ඉස්සතට උතුමාට මේට වඩා අවස්ථාව දෙන්න පුළුවන් කමක් නැහැ. අවසන් කරනවා. විනාඩිය මේක බලන්නේ පරිසරයෙන් විතරක් නෙමෙයි. පුරවැසියන් බලන්නේ තෙල් වලින් හදනකොට පරිසර විනාශ වෙනවා. මේ මේ සූර්යාලෝකයෙන් හදනකොට පරිසර විනාශ වෙන්නේ නැහැ කියන කරුණ විතරක් නෙමෙයි. තෙල් වලින් හදනකොට ගාන වැඩි. සූර්යාලෝකයෙන් හදනකොට ගාන අඩු වෙයි කියලා මිනිස්සුන්ගේ අපේක්ෂාවක් තියෙනවා.
හැබැයි එහෙම අඩු වෙන්නේ නැහෙනි. හරි බොහොම ඉස්සරදී ඔබතුමාට මීට වඩා කාලය දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ ආයතන පාර්ලිමේන්තුවේ යාලි කරන්න කියලා මම ඉල්ලනවා.